තෙරුවන් සරණයි ශ්‍රී ලංකාවාසී ලෝකවාසී කාරුණික පින්වත්නි, අපි දන්නවා අද වෙනකොට මේ COVID-19 එහෙමත් නැත්නම් කොරෝනා වෛරසය සමස්ත ලෝකයේම භීතියට පත් කරලා තියෙනවා. සමස්ත ලෝකයේම මිනිසුන්ගේ ජන ජීවිතය අඩාල කරලා තියෙනවා. සමස්ත ලෝකයේම මිනිස්සු මේ ගැන බයෙන් ඉන්නේ. ඉතින් අපි මේ කතා කරන්නේ බොහෝ වෙලාවට මේ අනිත් රටවල්වල වෙච්ච අත්දැකීම් දිහා බලලා, අනිත් රටවල්වල ගන්නා ක්‍රියාමාර්ග දිහා බලලා, ලංකාවේ ඔබ අනිත් රටවල්වල පත්වෙච්ච තත්ත්වයට පත් වෙන්නේ නැතුව මේකෙන් ගැලවෙන්න පුළුවන් මාර්ගය මොකක්ද කියන එක ගැන කියන්න. එතනදී පළමුවෙනි දේ තමා, ලෝකෙ කිසිම රටක් මේ රෝගේ හැදිච්ච අය සම්බන්ධයෙන් අපේ රට වගේ වැරදි ආකල්පයක් දැරුවේ නැහැ. ඒක ඉතාම කනගාටුවට කාරණයක්. අපි සිංහල බෞද්ධ රටක් විදිහට රෝගයක් හැදුන අපේම රටේ මිනිස්සු ගැන මේ තරම් නරක විදිහට, කැත විදිහට, නපුරු විදිහට සලකපු අවස්ථාවක් මම නම් දැක්කේ නැහැ. රෝගයක් හැඳුඩ නිරෝගීව ඉන්න කෙනෙක් වගේ නෙවෙයි රෝගයක් හැදෙන කෙනෙක්. රෝගයක් හැදෙන කෙනෙක් හැසිරෙන විදිය වෙනස්, කල්පනා කරන විදිය වෙනස්, ක්‍රියා කරන විදිය වෙනස්. ඒ නිසා අපි බුද්ධිමත් වෙන්න ඕනේ මේ වෙලාවේ. අපි දන්නේ කොහොමද අපි හඳුනා මේ වෙලාවේ ඔබ බුද්ධිමත්ව කල්පනා කරන්න. අපි මේ හඳුනාගත්ත රෝගීන් තමයි මේ වෙලාවේ මේ ඉතාලියෙන් අනිත් රටවල් වලින් ආපු රෝගීන්. ඒ අය තමයි අපි හඳුනාගත්තේ. හැබැයි මීට ඉස්සෙල්ලා රටේ ඉන්න පුළුවන් හඳුනා නොගත් රෝගීන් ඕන තරම්. ඒක අනිත් රටවල් වල හැමතැනම වෙච්ච දෙයක්. දැන් උදාහරණයක් විදිහට පෙබරවාරි මාසේ චීන කාන්තාවක් මේ රෝගේ තිබුණා. මේ රෝග ලක්ෂණ තිබිලා හොඳ වෙලා ගියා. එතකොට අපි කොහොමද දන්නේ ඒ චීන කාන්තාව ලංකාවේ තැන් තැන් වල ගියා? ඒ වගේම නොයෙක් අයත් එක්ක කතා බහ කළා, ඇසුරු කරා. අපි කොහොමද දන්නේ ඒ කෙනෙක්ගෙන් රෝගී හැදිලා ඒ කෙනෙක් සමහරලාට තාම ඉන්නවා, නමුත් අපි හඳුනාගත්තේ නැහැ. එතකොට අපි කොහොමද කියන්නේ මේ අය තමයි මේ ඉතාලියල ඉඳලා ආපු අය තමයි, මේ අහවල් රටේ ඉඳලා ආපු අය තමයි, යුරෝපේ ඉඳලා ආපු අය තමයි මේ රෝගී අපිට ගෙනාවේ කියලා? WHO එක කියලා තියෙන්නේ මේ රෝගෙන් කාටවත් ගැලවෙන්න පුළුවන් කියලා හිතන්න එපා. එකම දේ මේක අර ඔක්කොටම එකවර හැදෙන්නේ නැතුව මේක පාලනය කරගන්න පුළුවන් මට්ටමක් හදාගන්න කියන එක තමයි කවුරුත් කියන්නේ. එනිසා ඔබ හිතන්න එපා, ඔළුව උදුමුවා ගන්න එපා. ඔබ නිරෝගීව හිටිය පමණින් ඔබට ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා. අනිත් අය ගැන වැරදි විදිහට, නරක විදිහට, නපුරු විදිහට හිතන්න පුරුදු වෙන්න එපා. දයාව, කරුණාව, සෙනෙහස හිතේ හදාගෙන මේ වෙලා විශේෂයෙන් මේ වෙලාවේදී හිත මෛත්‍රියෙන්ම තියාගන්න. කාටවත් බනින්න කරන්න යන්න එපා. මොකද හෙට ඔබට මේ වෛරසය හැදෙන්න පුළුවන්. හෙට ඔබ ලෙඩෙක් වෙන්න පුළුවන්. හෙට ඔබ අමාරුවේ වැටෙන්න පුළුවන්. එතකොට ඔබ හිතන විදිය වෙනස් වෙනවා. ඒ වගේම තමයි අනිත් අය ඔබට එතකොට වෙනස් විදියකට සලකන්න පටන් ගත්තොත් ඒක ඔබට ලොකු වේදනාවක් වෙනවා. එනිසා අපි කවුරුත් මේ වෙලාවේදී කල්පනාකාරී වෙන්නට ඕනේ. මේ ලෝක ව්‍යසනේ ගැලවෙන්න පුළුවන් වෙන්නේ මෛත්‍රියෙන්ම පමණයි. නිසා වෙන ක්‍රමවලින් මේවෙන් ගැලවෙන්න බෑ. මෛත්‍රී සහගත වෙන්න, දයාව, කරුණාව, සෙනෙහස මිහිතේ හදාගන්න, කිසි කෙනෙක් ගැන වැරදි විදියට හිතන්න පුරුදු වෙන්න එපා. මේක අපි කාටත් පත් වෙච්ච ඉරණම. එනිසා මේකෙන් අපට ගැලවෙන්න පුළුවන් වෙන්නේ හැම දිනාම එකතු වෙලා, උත්සාහවන්ත වෙලා, වෙහෙස වෙලා, මහන්සි වෙලා, සාමයෙන්, සමගින්, සමාදානයෙන් කල්පනා කරලා වැඩ කරොත් පමණයි. එහෙම නැතුව මේ හැදිච්ච රෝගීන් පිළිබඳ අපි වැරදි ආකල්පයක් දක්වනවා. මේ පිටරට විශේෂයෙන් යුරෝපේ, ඉතාලියේ, කොරියාවේ ඉන්න අය පිළිබඳ වැරදි ආකල්පයක් දරනවා නම් ඒක ඉතාම නරකයි. ඒකෙන් වෙන්නේ මේ රෝගීන් හැදෙන අය වෙන කොහේ ආපු කෙනෙක් හරි වේවා, මේ රෝගය හැදිච්ච කෙනා සමාජයේ ඉස්සරහට එන්නේ නැහැ, එයා හැංගෙනවා. ඒ හැංගෙන එකෙන් වෙන්නේ රෝගය තවත් පැතිරෙනවා. එනිසා ඒ වරද කරන්නේ නැතුව මෙය සමස්ත ලෝකෙම මූණපා තිබෙන අර්බුදයක් විදියට දැකලා
අනිත් අය පිළිබඳ කරුණාවෙන් විශේෂයෙන් ලෙඩ හැදිච්චාය පිළිබඳ කරුණාවෙන් කතා කරන්න, එයායට කරුණාවෙන් සලකන්න, කිසිම වෙලාවක ඒ අය වෙනුවෙන් නරකක් නපුරක් අහිතක් හිතන්න එපා. ඔබ සැමට උතුම් වූ නිරෝගී සම්පත්තිය ආරක්ෂාව සැලසේවා. සම්මා සම්බුදු සරණයි.